ආයිබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම යුරෝපා මහද්වීපයේ රටවල් අතරින් අර්බුදකාරී රාජ්‍යයන් කිහිපයක් පවතිනවා. ඒ අතරින් ප්‍රධානම රටක් විදිහට සර්බියාව හඳුන්වන්න පුළුවන්. වෙනත් යුරෝපා රටවලට සාපේක්ෂව එහි ආර්ථිකය සහ ජීවන තත්ත්වය ඉතාමත්ම පහත් මට්ටමකින් පවතිනවා. නමුත් සර්බියාව යුරෝපා ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් රාජ්‍යයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ වීඩියෝෙන් සර්බියාව පිළිබඳ ඔබට වැදගත් වන සියලුම කාරණාවන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් සහ රැකියාව පිළිබඳ දැනගන්න උනන්දු වෙන්න ඉන්න අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. සර්බියාවේ පිහිටීම අනුව එය මධ්‍යම සහ අග්නිදිග යුරෝපා රටක් විදිහට සැලකෙනවා. ඒ වගේම එය සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ ලෑන්ඩ් ලොක් රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. සර්බියාව රටවල් 7ක් සහ එක් මතභේදකාරී රාජ්‍යයක් සමගින් දේශ සීමා බෙදා ගන්නවා. එම රටවල් විදිහට රුමේනියාව, හංගේරියාව, බල්ගේරියාව, බොස්නියාව, මොන්ටිනීග්‍රෝ, ක්‍රොයේසියාව සහ මැසඩෝනියාව හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව සර්බියාවට දකුණින් කොසෝවෝ නැමැති මතභේදාත්මක අර්ධ රාජ්‍ය පිහිටා තිබෙනවා. සර්බියාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 88361ක් වෙනවා. අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ බෙල්ග්‍රේඩ් නමින්. බෙල්ග්‍රේඩ් නගරය යුරෝපයේ ඇති නගර අතරින් විශාලම නගරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එහි ජනගහනය මිලියන 1.37කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ වගේම 2021 වර්ෂයේ වෙද්දී සර්බියාවේ සමස්ත ජනගහනය මිලියන 6.9ක් වෙනවා. ඒ අනුව එහි ජනගහනය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 3/1කට ආසන්නයි. කෙසේ වෙතත් වෙනත් බොහෝ යුරෝපා රටවල වගේ සර්බියාවේ ජනගහන වර්ධන වේගය ඍණාගයක් ගන්නවා. සර්බියාවේ ජනගහනයෙන් 83.3%ක් සර්බියන් ජාතිකයන් වන අතර 3.5%ක් හංගේරියන් සහ 2.1%ක් රෝම ජාතිකයන් වෙනවා. ඒ වගේම ජනගහනයෙන් 84%ක් අදහන්නේ ඊස්ටර්න් ඕතඩොක්සි නැමැති ආගම. ඊට අමතරව එහි සුළු වශයෙන් ඉස්ලාම් සහ කතෝලික භක්තිකයන් සිටිනවා. සර්බියානු අධිරාජ්‍ය ආරම්භ වන්නේ 1345 වර්ෂයේදී. පසුකාලීනව 1540දී තුර්කි ඔටෝමාන අධිරාජ්‍යය විසින් සර්බියාව යටත් කරගන්නවා. ඉන්පසු 1867දී සර්බියානුවන් විසින් තුර්කි ඔටෝමාන් පාලනයට විරුද්ධ විප්ලවයක් ආරම්භ කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට 1878දී සර්බියාව නැවතත් නිදහස් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙනවා. ඉන්පසු එය සර්බියා, ක්‍රොයේට්, ස්ලෝවේනියා නමින් සංගමයක් පිහිටවන්නේ යුගොස්ලෝවියාවේ කොටසක් බවට පත් වෙමින්. 1990දී යුගොස්ලෝවියා බිඳවැටීමෙන් පසුව සර්බියාව සහ මොන්ටිනීග්‍රෝ එක්සත් වෙනවා. අවසන් වරට මොන්ටිනීග්‍රෝ සර්බියාවෙන් ඉවත් වීමෙන් පසුව සර්බියාව නිදහස් රාජ්‍යයක් බවට පත්වන්නේ 2006 ජූනි 5 වෙනි දිනයි. සර්බියාව තවමත් යුරෝපා සංගමේ සමාජිකයෙක් නොවන අතර ඔවුන් මේ වන විටත් යුරෝපා සංගමයට එක්වීමට සාකච්ඡා කරමින් පවතිනවා. සර්බියාවේ ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකුව විසින් සර්බියාව හඳුන්වන්නේ අඩු ආදායම් ලබන රාජ්‍යයක් විදියට. 2021 වර්ෂයේ වෙද්දී එහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 7666ක් වෙනවා. ඊට අමතරව එහි විශාල වශයෙන් ආදායම් අසමානතාවයක් පවතිනවා. ඒ වගේම සර්බියාවේ ජනගහනයෙන් 25%කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින බවට වාර්තා වෙනවා. ඒ අනුව සර්බියාවේ ඒක පුද්ගල ආදායම ශ්‍රී ලංකාවට වඩා දෙගුණයක් ඉහළ වුණත් එහි දරිද්‍රතා අනුපාතය ශ්‍රී ලංකාවට වඩා ඉහළයි. 2021 වර්ෂයේ වෙද්දී සර්බියාවේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 52.96ක් වෙනවා. එය ඩොලර් බිලියන් 80ක් වන ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් වඩා ඉතාමත්ම පහළාගයක්. 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් පසු මේ දක්වාම සර්බියාවේ ආර්ථිකය ඍණාගයක් ගන්නවා. ලෝකයේ දුප්පත්ම රටවල් ලෙසින් සැලකෙන අප්‍රිකානු රටවල පවා ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළත් සර්බියාව වසර ගණනාවක් තිස්සේ එකම තැන රැඳී සිටිනවා. සර්බියාවේ ආර්ථිකයේ වර්ධනය නොවීමට ප්‍රධානම හේතුන් විදියට රාජ්‍ය දූෂණය, නීතිය ආධිපත්‍ය බිඳවැටීම සහ අඩු ආයෝජන හඳුන්වන්න පුළුවන්. සර්බියාවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වයේ දක්වන නිෂ්පාදන ලෙසින් වාහන එකලස් කිරීම, ලෝහ නිෂ්පාදනය, ගෘහ භාණ්ඩ, ටයර් සහ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය සැලකෙනවා. ඊට අමතරව එහි ප්‍රධාන වශයෙන් තිරිඟු, ඉරිඟු, බාර්ලි, සූර්යකාන්ත, සීනි බීට් සහ සෝයා වගා කරනවා. සර්බියාවේ භාවිතාවන මුදල් ඒකකය හඳුන්වන්නේ සර්බියන් ඩිනාර් නමින්. සර්බියන් ඩිනාර් එකක් මේ වීඩියෝ කරන මොහොත වෙද්දී ශ්‍රී ලංකන් රුපියල් 1.98ක් වෙනවා. අවසාන වශයෙන් සර්බියාවේ පුරවැසිභාවය සහ ස්ථිරපදිංචිය පිළිබඳ සොයා බලමු. කෙසේ වෙතත් අනිකුත් යුරෝපා රටවල් සමග ගත් විට සර්බියාවේ මානව සංවර්ධනය සහ ව්‍යාපාර නිදහස ඉතාමත්ම පහත් මට්ටමකින් පවතිනවා.
ඒ නිසා සාපේක්ෂව යුරෝපා රටවල් අතරින් ජීවත් වෙන්න තරම් හොඳ නැති රටක් විදියට සර්බියාව හඳුන්වන්න පුළුවන්. එහි ස්ථිර පදිංචිය ලබා ගැනීමට වසර 5ක කෙටි කාලීන පදිංචියක් අවශ්‍යයි. පුරවැසිභාවය ලබා ගැනීමට වසර 3ක ස්ථිර පදිංචියක් ඇතුළු වසර 8ක් සර්බියාවේ ජීවත් විය යුතුයි. සර්බියාවේ විදේශ ගමන් බලපත්‍රයේ ලෝකයේ 37 වෙනි බලවත්ම විදේශ ගමන් බලපත්‍රයේ විදියට හඳුන්වන්න පුළුවන්. එමගින් සියලුම යුරෝපා රටවලට සහ දකුණු ඇමරිකානු රටවලට වීසා ගැටලුවක් නොමැතිව සංචාරය කරන්න හැකියාව පවතිනවා. ඉදිරියටත් මෙවැනිම රටක් පිළිබඳ වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තු වෙන අදට සමුගන්නම්. සුබ දවසක් හැම දිනෙකටම.